සමන්රත්න අපිය. රවී කුමු දේශ එවගේ න ්‍රාන් යිද ර නල් ්‍රන්දු යි්‍යවර කියන්නේ. අපි නැගනහිර ජතිිය ගැන කතා කරනකොට. අපේ අප ආණ්ඩට ිරුද්ධව නැගීසිත්ල විධ මතවාද ග ෙනල්ල මේ මි ජනතාවගේ මොලෙව් විෘති කරලා. විද මත පකස්කර පුද්ලේ සිල්ද නමින්නන්නේ දේශපාන වැඩට පිළිවෙලතුව දේනිසා මආදරනී ටේ දෙනතාවටත් මතක් කරනවා දැන් අන්ු කුමර්දිසානායකට අනුන්ත කළදේ තමන්ට පලද කියන සංකල් පෙත්තුල ඉඳගෙන අනු කුමර්දිසානායක මහත්මයට බිත්තර පූජාව ලැබුණා. ඒවගේ මතමයි විජිතහරත් සෞෝදරයට ගල් පූජාව ලැබුණ. නතාවට මතක් කරනවා දැන්ම උද්දෝසනය කරනට පොළ පූජාව දෙන්න අවස්ථාව විල් තිී ද දේ පාත් කිය අපි ජනත නියෝජීතය. නිසා නතා නෝජීතුී විදියට ඔබ නතාවත් එක් එකතු වෙලා දැන් සූදානමින දෙකයි දෙකේ දැන්ව අපේ වයිසක අම්මල වයසක තාත්තල අසරන චාය උදේ පාන්දර ෝහට ඇවිල්ල පොළිමිය ඉන්ඳගෙන දැන්කේන නේ න්ට හෙඟහන් අපිට වෙේලාසනෙක කියන්න ඕන මේ මේ ඩ වර්ජනය කරනවා කිය. ్. සු පෙල් පේහටි අපෙන් පිගන්න ඕනක් චන්දයක් එනවා. අන්නේ කතිර කෑල්ලෙෙන් ඒවෙලාවට ඒ පලිය ගන්න එම තිනම් අපිට මූනට මූුණ පිියව සම්බන්ධ කරගෙන ඒ පලියගන්න. හැබැ අහිංසක බේත්ගන්නන ්‍රවිල්ලෙේ නැගලෙන නහිංසක ජනතාවගේ පලිගන්න අතන්නපා තමන්ගේ දේශපාලන වියරුව වෙනුවෙන් දෙසපාලන පරමාර්ථය වෙනුවෙන් පිටලටින් හලාගෙන දොර් නික්්තිිග නිසා දැන් අ ො පියාවක් න පපිතා පැදිලීම දන්න. හ ැර හම න්න. ති නිසා අප සූදාානම් ේක නායකත් ේ බාදන ආන්දුවද. විපක්ෂේද දේශපානයද අප අනාගතේද කන කරනාව සියල්ල පසකින් තේර ආදරන්නේ රටේ ආදරන යම්මල තාත්තලට මතත් කරනවා බිත්තර පූජාවෙන් ආරම්භර ගල්පූජාවෙන් ආරම්භ කල වගේම පොළුපූජාවද දැන්ම මේ උද්ගෝසනය කරන අස්ථාවද දේ පන හි ජ න්ට විුද්ධව පොලු පූජාවය කාරය ආරම්මිකිිීමම සදා කාලය ල්ලතිේවා අන්න්නට අත්තල් බැනම කියන ආාධනාවත් මේ අවස්ථාව දීම අපි තිස්සකුට්ට ආරච්චි කියන්නේ වගේ විධ කාරයට දේශපාලාලක්ෂයට සැලකවා ප්‍රජාදන්ටවාදී නොවන ආකාරයට එවැනි සැලකීමක් සෞඛ්‍ය ෘතිවේ දිින්ටඩත් කරන්න ඕන කියලා ඇැබැ තිස්සකුට්ිය ආරච්චිලා මතක් කරගන්න ඕන ඉට පෙර තිස්සකුට්ට ආරච්චිලාගේ පෙළේ මන්තතිවරුන්ට ජනතාව සැලකිය කොහොමට කියලා. ඒකල්ලොගේ ඇමතිවරුන්ගේ රූපයට සමාන ඔොුබක්කෝ හදලා මේරටේ මිනිස්සු පහර දුන්න. ගෝවියෝ. ඒවගේ මේරටේ මිනිසු ඒවා ගිනි තිබා. න්න හෙම හෙල්ම ටක ගුටික එක මන්තීවරේ හ ඉළඟට දැන් සමහර මන්තීවරුට අතිභහතරයකට මළගෙදරකට යන්න බෑ හවසට අරි ගුලම් උදේට යන්නේ ජනතාව නැතිවිලාටද මළගවල්ලග හිල්ලන්නේ. එවැනි තත්යකට පත්චච්ච මේ මන්ත්‍රීවරු කියනවන සෞඛ්‍ය ෘතිකයෙන්ට පහර දෙන්න ඕන කියලා ඒවගේ පිස්ස බැඳලදාන කියන එක තමයි අපි ආණඩිය වගේකුත්තන්ගෙන් ඉල්ලන්නන්නේ තමන්ට ච් ප්‍රශන තමන් මුලින් බේරගන්න. න්ට මලෙතකට යන්න බයින මන්ට ගහනවනන් තමන් ඔළුබක්ක පුචවන. ඒ යි කියල කාරණය කරුණා කල්ලා හිතන්න. හිතල ඒ ප්‍රශ්නලු නිසුන් දෙන්න. මෙනට ජනතාව වගකීමෙන් ඔගල්ල මන්තිිවරදිර පත් කර. නමු්‍රේ වගකීම ඔගුල් ස්ට කරලා නෑ ජනතාවට. අදරට මිනිසුන්ට කණඩ බොන්නනෑ. අදරට මිනිස්සුන්, ල්ටිකක් ගණන පණ මිට ඉඳනටිකක් ගන්නනෑ. රි ඉදිරි ඉළඟට ඩනක වැ ලර් මිනිස්සුන්. ලොඹබ නගේ ක්ෂායාමාරක්කන්නවා ජීවත්තෙන්න්න විදියක්ක්න සීනිිටිකක් ගැන විදියන්නේ. මේ සේරම දේවල් ලැතිකරේ ඕගොල්ලු. කරුණක ඕගොල්ලොෝන්ට තමයි. ඒ පොළුවරගෙන එන්ඩෝන ජනතාව ජතාවදැ පොළු තියාගෙන ඉන්නවා කොළට පහර දෙන්න හැගිලා එන්න කිනෙකත අපි කියනතින්. ඒගේ මේරට මේ වගේ මිනිස්සු දාලා. මේ ප්‍රශ්නිවිස දන්න බෑ. මේ වගේ මිනිස්සු දාන්නේ කසකාරයෝොද කියනෙ එක අපි ආණ්ඩුවෙන් හන. කසකාරවන්නේ මර්ධනයටද. ඒම කසකාරය මර්ධනයට එන වනං. ඒ මුණු දෙන්නත් ලෑස්ති. ඒක ප්‍රශ්නයක් නෑ හැබැයි ආණඩික උත්තන්ට අපි කියන්නේ ජනාධිපතිවර ආගමැතිවරයටට මේ වගේ පිස්සු මිනිස්ු දාලා මේ ප්‍රශනය අවුල් කරන් දෙපා කියන්නේ. වැඩවර්ධනය දැනට දවස් තුන්ගනි දවස දව තුනයි හිලා තිෙන්නේ මේ වගේ ප්‍රකාශ නිසා මේක දිගට යන්න පුළුවන්. ඇදැ තිස්ස කුට්ට්‍යාරච්චි මන්ත්‍රී තුමා කියන්නේ තාම පැහැදිලිව ඔහුගේ දේශපාලන භාවිතාවදිහා පහුගේ කාලසීමාව ගත්තෝත්. ඔහු මන්ත්‍රී කෙනෙක් වෙන්නේ ව්‍යවස්ථා හදන්නටඋුණට ඔහු මන්ත්‍රී කෙනෙක් වෙන්නේ රටහදන්නට වනාට. ඔහු නැවත පාර්ලිමේන්තුවට යන්න පාවිච්චි කරන්නේ පාවිච්චි කරන්න ඔහුට එෙම දැනු සම්භාරයක් නෑ. එන්සා ඔහු කරන්නේ රටේ හැදිවෙන හැම ඉෂූහයකදීම. රටේ හැම ඇති වෙන හැම ප්‍රශ්නයකදීම. මන්ත්‍රී කෙනෙක් විදිහට ප්‍රශ්නය විසඳන්න මැදිහත්වෙන්වීම වෙනුවට. ඒකට දැනුමක් කුසලතාවයක් හැකියාවක් පරිපූර්ණත්වයක් මොකුත් නැති නිසා. ඔහු දන්න දේශපාලනය පාවිච්චි කරලා මේ කියන රටේ තියෙන අර්බුද පාවිච්චි කරලා එකක් මාධ්‍ය හොයිස්කට්ට එකක් දමා ගැනීම සඳහ ඇජෙන්ට එකක් හදාගන්න මුොකද මේ රටේ මාධ්‍යවල ොස්කට්ට අතරමට ඔහුන් හිතනවා ඊළඟ චන්දයේදී ජනප්‍රිය පුද්ගලයෙ විදිරට පාලිමේන්තුවට එයන්න හම්බුවකිෙති අප පලවනීම ගැන රට මනිසුන්ට මෙවැනි ජනප්‍රිය කං ඊළංඟ අනාගතයේ පාලිමේන්තුවට වත් ඒ වැරද්ද කරගන්න නැතුව ඉන්න මේරටේ මිනිස්සු මේ වෙලාම හිතේතියාගන්නට ඕන දෙවරියක තමයි. ඔහු මොකදද මේ යෝජනා කරන්න. ඔහු යෝජනා කරන්නේ ගුරු අරගලේ වෙලාවේ යෝජනාකරත් ඔහු එහෙමයි. අ ගොවි අරගලේ වෙලාවෙත් ඔහු යෝජනා කරන්න එහෙමයි. සෞඛ්‍ය අරගලේ වෙලාවෙත් ඔහු යෝජනා කරන්නේ දේශපාලනිික වශයෙන් යල් පැනගිය ක්‍රමයක්.ෙන් සාමාන්‍යෙන් අප ටේ දේශපාලනය ඇතුළ අපි දන්නවා. ඇමතිවරු තමන්ගේ යට කාඩරවරු තියාගන්නව මදා පාතාල ලෝකයේ අය. ඒගොල්ල ලවා තමයි සහ ප්‍රශ්නවලට උත්තරහොයන්. දැන් ඇමතිවරයා තමන්ගේ කාඩර්ර එකේ පල්ලෙහා මට්ට මේ ඉන්න මනුස්්‍යාව පාතාල ලෝකේ මධවිෙක්තියාගත්තහම ඒක දැන් අද වෙනකොට වෙනස් වෙලාදී නවා අර පාතාල් ලෝකයේ මධවි අයනවා පාලිමේන්තුය ඇතිවෙන්. මෙ විෘතියට අපරට මහුණ දීලතියෙන් එදා තිස්සකුට්ටියා රච්චි කියන්නේ මෙන්න විකෘතිය ප්‍රතිඵලයා. මෙන්න විකෘතිය ප්‍රතිඵලය රට බුක්ති විදිනවා අඩුමගානය මොලයක් තින ඔළුවක්තියන අපරට ජනාධිපතිතුමාටවත් අපේරට දේශපාලනය පිළිබඳව පරිචයක්තියන අගමතිතුමාටවත් මෙන්න මේ කියන මන්ත්‍රීවරුන්ගේ කටවල් බැඳලතියාගන්න බැරිවුණු. එනිසා මේක සෞඛ්‍යෘර්තියවේදීන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. මේ රට ප්‍රශ්නයක් රටේ පාලිමේතුේ ප්‍රශ්නයක් මෙරටේ ජනාධිපෙතතුමාගේ ප්‍රශ්නයක් කරුණා කරලා පිල්ලන්නේ ගොල්ලංව මැදිහත් කරන්්ඩ එපා මේ ප්‍රශ්නෝලට. මේ ගොල්ලංම මේ ප්‍රශ්නෝලට මැදිහත් වන්නට දෙන්නෙපා. එහෙම පාලනයක් එහෙම විනයක් ආණ්ඩුවට තියෙන් නෝල් ජනාධිපත්තුමාට පුළුවන්න්නං අර රාගම විශවිද්‍යාරයට ගිල්ල මර පහර එල්ල පුකරපු ඇමතිතුමාට කියන්නවා ඉල්ලස් වන්නකි ලපි අපි අගේ කරනවා. තිස්ස ගුට්ටයා රච්චිත. කවරුහරි කියන එකක් නමේ කියන්නේ. පොළුවරක් එන්න කියල ද මේකද මේරට හදර යයට දේශපාන සංස්කෘතිය මේ සංස්කෘතිය වගගේ උත්ත අන්තිමට තිස්සකුට්ට ආරච්චි නෙවයි ගරු ජනාධිපති ගෝටාවේ රජක්ෂ දරු අගම ඇති මහින්දරාජ පක්ෂ විදිහයට තමයි සටහන් වෙන් ඉතිහාසේ කවදාවත් තිස්සකුට්ට්‍ය ආරච්චිගේ ආණ්ඩුවේ මෙහෙම කරා කියලා කියන්නෑ ගෝටාබේ රජපක්ෂආණ්ඩුව මෙහෙම කරා මහින්ද රාජපක්ෂආණ්ඩුව මෙහෙම කර කියලා කියන්නේ එනිසා අපි කියෙනව කරුණා කල ගෝටාබේ රජපක් ජනාධපත්තුමාට. ඔබගේ නම මේ පාතාල ලෝකෙ චන්්ඩි මදාවි පාර්ලිමේන්තුවට ගෙනල්ලා අද කැතවෙමින් තියෙනවා ඒකට උත්තර දෙන්න ඕනේ අපි නෙවෙයි. ඔබ අපිට සෞඛ්‍ය ෘතියවේදි විදිහට තිස්ක කුට්්‍යාරච්චි වගේ ඔළුව නැති අට පස් මන්ත්‍රී කෙ එක බේරගන්න ප්‍රශ්නයක් නැහැ. එමි හ එක් පැටලෙන්නේ නැත්ත ඒ එක නිසා. අපිට ඔහු එක් තියෙනවල තිෙන්ට ඕන පාතාල ලෝක ගුඩුමුදලාලි කෙනෙක්ෙක් හරි කසි පු දලාලි කෙක් හරි අපට ප්‍රශ්යක් ඇති වුණු අපිටඒගේ මන්ත්‍රීයනක වැඩක්ති. එමනතු අපිට හෝගගන්න වැඩක්නෑ. අපි ඔහගේ කණ්ඩායම් පාලි මේන්තුේ මන්ත්‍රීලා විදිට සලකන්නෙ නෑ හ මන්ත්‍රීලා වනනාට නිසා අපි ජනාාධිපත්තුමාට කියනවා තමන්ගේ කීර්තිනමේ ආරක්ෂා කරන්න, ආන්ඩුව කීර්තිනනාමය ආරක්ෂා කරන්න පාර්ලිමේන්තුවට එන්ඩ ඕනෙ නැති. ඉසිසේත්ම මේ රටේ රට කරවන තැන පුටුවක ඉදගන්න ඕන් ැති කණ්ඩයම් පාර්ලිමේන්තුවෝට ගෙනාවේකේ වගකීම බාර ගන්න අඩගාය ුන් ටවල් බැතිීමේ වගකීම මේ වෙලාේ විෂ්ට කරේ නැත්තං ඉතිහාස ගතවෙන්න ගෝටාබේ රාජපක්ෂ ජනාජිපත්තුමාගේ සමය කියන එක විතරක් අභි මතක් කරන්නු..